අයිබෝවන් ක්‍රිකට් බෝ වෙන තවත් දවසක් වේවා. 2023 අලුබඳුන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය බර්මින්ග්හැම් නුවර එබ්බැස්ටන් පිටියේදී පැවැත්වුණා. එම තරගයේදී මුලින්ම පන්දුර පහර දුන්න එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුරු 8කට ලකුණු 393ක් රැස් කළා. ඉන් පසු පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් එක් අවස්ථාවක කඩුරු 6ක් දැමී ලකුණු 372ක් ලබාගෙන තරගයේ පාලනය සියතට ගෙන තිබුණා. ඒවන විට එක් අන්තයක් රැකගෙන පන්දුර පහර දෙමින් සිටි උස්මාන් කවාජා ලකුණු 142ක් ලබාගෙන එංගලන්ත පන්දු යවන්නට දැඩි තර්ජනයක් එල්ල කරමින් සිටියා. අන්නේ අවස්ථාවේදී එංගලන්ත නායක බෙන් ස්ටෝක් උස්මාන් කවාජා දවා ගැනීම සඳහා අමුතුම ආකාරයකට පන්දු රකින්නන් රඳවා තිබුණා. එහිදී ස්ටෝක් යාර 30 සීමාව තුල පිටිකරුවා දෙසට පන්දු රකින්නන් තුන් දෙනෙකු බැගින් රඳවා තිබුණේ අමුතුම ආකාරයකටයි. එවිට පිටිකරුවාට පන්දු රකින්නන් දිස්සුනේ ඉහළට ඔසවා තිබුණු කුඩයක් ආකාරයෙන් වීම විශේෂත්වයක්. අන්නේ හින්දම එදා ක්‍රිකට් විස්තර විචාරකයින් ඒක හැඳින්ුවේ අම්බ්‍රෙල්ලා ෆීල් සෙටප් කියලා. ඒ විදිහට ස්ටෝක් අසාමාන්‍ය ලෙස පන්දු රකින්නන් ස්ථානගත කරමින් කවාජා දවා ගැනීමට කළ සැලැස්ම සාර්ථක වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලකුණු 141ක් ලබාගෙන සිටි උස්මාන් කවාජා කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් ලකුණු 141ේදී දැවී ගියා. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දෙස ආපසු හැරී බැලීමේදී ක්‍රිකට් තරඟ අතරතුර ඇතැම් නායකයින් අන්නේ විදිහට අසාමාන්‍ය ආකාරයට පන්දු රකින්නන් ස්ථානගත කළ අවස්ථා රැසක් අපිට හමු වෙනවා. ඒ අවස්ථා අතුරින් සුවිශේෂී අවස්ථා 10ක් පිළිබඳවයි අද මේ වීඩියෝවෙන් අපි ඔබට ගෙනෙන්නේ. එහෙනම් රඳලා ඉන්න මේ සුවිශේෂී ක්‍රිකට් වීඩියෝවේ අවසන් තප්පරය දක්වාම අංක 10 1977 වසරේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඕක්ලන්ඩ් හීදී පැවති ටෙස්ට් තරගයේදී ඩෙනිස් ලිලි ස්ලිප් ක්‍රීඩකයින් 9 දෙනෙක් සමගින් පන්දු යැවූ ආකාරය. 1977 අවුරුද්දේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ඕක්ලන්ඩ් නුවර ඊඩන් පාර්ක් පිටියේදී පැවැත්වුණා. එම තරගයේදී මුලින්ම පන්දුර පහර දුන් නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 229ක් ලබා ගත්තා. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරතුණු ඩෙනිස් ලිලි ලකුණු 51කට කඩුලු 5ක් බිඳ දැමුවා. ඉන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 377ක් රැස් කළා. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා ලකුණු 141ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 31ක් තුල දැවි ගියා. නවසීලන්ත කණ්ඩායම ඉනිමක පරාජයක් අභියසට ගොස් සිටි එම අවස්ථාවේදී රිචඩ් හැඩ්ලි සහ මාක් බර්ගර්ස් ලකුණු 105ක අගනා සමදතාවයක් ගොඩනැගුවා. ඒ විදිහට නවසීලන්ත පිතිකරුවන් ප්‍රබල සටනක නිරත වෙමින් සිටි මොහොතක යලි ක්‍රියාත්මක වුණු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ලකුණු 27ක් තුල කඩුලු 3ක් දවා ගත්තා. ඒ මොහොතේ ඕස්ට්‍රේලියාවට කල් වේලා ඇතිව තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා නවසීලන්ත කණ්ඩායමේ අවසන් කඩුලු 2 ඉක්මනින් දවා ගැනීමට අවශ්‍ය වුණා. අන්නේ අවස්ථාවේදී ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙකු ඩෙනිස් ලිලි නවසීලන්ත අංක 10 පිතිකරු පීටර් පෙත්‍රික්ට ස්ලිප් ක්‍රීඩකයින් 9 දෙනෙකු රඳවා පන්දු යැවීම එකල බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණු සිදුවීමක් වුණා. අංක 9 2000 වසරේදී ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දිය කොදෙව් අතර මෙල්බන් හීදී පැවති ටෙස්ට් තරගයේදී සිව්වෙනි ඉනිමේදී ජේසන් ගිලස්පි පන්දු යැවූ ආකාරය. 2001 ෆ්‍රැන්ක් බොරල් ටෙස්ට් තරගයේ සිව්වන තරගයේ ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දිය කොදෙව් යන කණ්ඩායම් අතර මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වුණා. එම තරගයේදී ලකුණු 462ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 23ක් තුල දැවියාම අමතක නොවන සිදුවීමක් වුණා. එහිදී එම කඩුලු 6ම ජේසන් ගිලස්පි විසින් දබා ගැනීම විශේෂත්වයක් වුණා. එම ඉනිමේදී සැඳෑ ආරක්ෂක පිතිකරුවා ලෙස පිටියට පිවිසි කොලින් ස්ටුවර්ට් එරෙහිව ජේසන් ගිලස්පි ඉතාමත් ආක්‍රමණශීලී ලෙස පිටිය සකස් කරමින් පන්දු යවන ආකාරය දක්නට ලැබුණා. එහිදී ගිලස්පි ස්ලිප් ක්‍රීඩකයින් 4 දෙනෙක්, ගලි ක්‍රීඩකයින් 2 දෙනෙක්, ලෙග් ස්ලිප් ක්‍රීඩකයෙක් සහ සිලි පොයින්ට් ක්‍රීඩකයෙක් සහ ෂෝට් ලෙග් ක්‍රීඩකයෙක් රඳවායි පන්දු යැවීම සිදු කළේ. එම ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ එදා නොබියව පන්දු 53කට මුහුණ දුන් ස්ටුවර්ට් අවසානයේදී ගිලස්පිගේ පන්දුවක් හමුවේ දැවී ගිය බව මෙහිදී සිහිපත් කළ යුතුයි. අංක 8 2022 එංගලන්ත පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තාන අවසන් කඩුල්ල දවා ගැනීමට එංගලන්ත නායකයා පිටිය සකස් කළ ආකාරය. 2022 එංගලන්ත පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය රාවල්පින්ඩි ක්‍රිකට් පිටියේදී ක්‍රියාත්මක වුණා. එම තරගයේ අවසන් දිනේදී ලකුණු 343ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය එක් අවස්ථාවක කඩුලු 5ක් දැවී ලකුණු 259ක් ලබාගෙන ප්‍රබල තත්ත්වයකට පත් වෙලා සිටියා.
අන්නේ අවස්ථාවේදී ක්‍රියාත්මක වුණු එංගලන්ත පන්දු යවන්නන් ලකුණු 5ක් තුල කඩුලු 4ක් දවා ගත්තා. එනිසා එංගලන්තයට තරගයේ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වුණේ තවත් එක් කඩුල්ලක් පමණයි. ඒ අවස්ථාවේදී එංගලන්ත දඟපන්දු යවන ක්‍රීඩක ජැක් ලීච් පිතිකරුවා වටා පන්දු රකින්නන් 10 දෙනෙකු රඳවා පන්දු යවමින් නසීම් ෂාගේ කඩුල්ල දවාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. අංක 7 2013 එංගලන්ත නවසීලන්ත වොලින්ටන් ටෙස්ට් තරගයේදී කේන් විලියම්සන් එංගලන්ත අවසන් පිතිකරුවන් 3 දෙනා දබා ගැනීමට පන්දු යැවූ ආකාරය. 2013 එංගලන්ත නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ තෙවන තරගය ඕක්ලන්ඩ් නුවර ඊඩන් පාර්ක් පිටියේදී ක්‍රියාත්මක වුණා. එම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 481ක ඉලක්කයක් ලබා ගිය එංගලන්තය එක් අවස්ථාවක කඩුලු 7ක් දැපී ලකුණු 304ක් ලබාගෙන සිටියා. අනේ අවස්ථාවේදී කේන් විලියම්සන් එංගලන්ත පිතිකරු ස්ටුවර්ට් බ්‍රෝඩ් වටා පන්දු රකින්නන් 8 දෙනෙකු රඳවමින් පන්දු යැවීම සිදු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට එකම පන්දු වාරයකදී කඩුලු 2ක් දවා ගැනීමට හැකි වුණා. ඉන්පසුව එංගලන්ත ඉනිමේ අවසන් පිතිකරු මොන්ටි පෙනෙසාර් පිටියට පිවිසියා. එම අවස්ථාවේදී පෙනෙසාර්ව දවාගෙන තරගයේ ජයග්‍රහණය කිරීමේ අරමුණ ඇතුව කේන් විලියම්සන් පන්දු රකින්නන් සියලු දෙනා පිතිකරුවා වටා රඳවා තබමින් පන්දු යැවීම සිදු කළා. එදා විලියම්සන්ගේ උපායට හසු නොවුණු මොන්ටි පෙනෙසාර් තරගයේ අවසන් පන්දු වාර 3 ඇතුළත තම කඩුල්ල රැකගනිමින් සිය කණ්ඩායම පරාජයෙන් බේරාගත්තා. අංක 6 2014 ලෝඩ්ස් ටෙස්ට් තරගයේදී ස්ටුවර්ට් බ්‍රෝඩ් විසින් යැවූ බිහිසුණු අවසන් පන්දු වාරය 2014 වසරේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඩ්ස් පිටියේ පැවති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 390 ඉලක්කයක් හඹා ගියා. එදා එංගලන්ත පන්දු යවන්නන් සිදු කළ දක්ෂ පන්දු යැවීම හමුවේ තරගයේ අවසන් පන්දු වාරයේ ආරම්භ කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 201ක් ලබාගෙන සිටියා. එය අනුව එම තරගයේ ජය ගැනීම සඳහා එංගලන්තයට අවසන් පන්දු වාරයේදී කඩුලු 2ක් අවශ්‍ය වුණා. එවැනි වටපිටාවක තරගයේ අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කළ ස්ටුවර්ට් බ්‍රෝඩ් පළමු පන්දුවෙන් රංගන හේරද්දියේ කඩුල්ල දවා ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් නුවන් ප්‍රදීප්ට පිටියට පිවිසීමට සිදු වුණා. එදා බ්‍රෝඩ් පන්දු රකින්නන් සියලු දෙනාම නුවන් ප්‍රදීප් වටා රඳවමින් පන්දු යැව්වා. ප්‍රදීප් ඉතාමත් ආරක්ෂිතව පන්දුවට පහර දෙමින් තම කඩුල්ල රැකගෙන සිය කණ්ඩායම පරාජයෙන් බේරාගත් බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අංක 5 2007 එංගලන්ත බටහිර ඉන්දිය කොදෙව් තෙවන එක්දින තරගයේදී ඩැරන් පවෙල් එංගලන්ත පිතිකරු මොන්ටි පෙනෙසාර් වෙත පන්දු යැවූ ආකාරය. මෙම වීඩියෝ යටතේ අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2007 වසරේදී එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් යන කණ්ඩායම් දෙක නොටිංහැමීදී ක්‍රීඩා කළ එක්දින තරගයක් පිළිබඳවයි. එම තරගයේදී මුලින්ම පන්දුර පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 289ක් ලබා ගැනීමට සමත් වුණා. ඉන්පසුව ලකුණු 290 ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 9ම පන්දු වාර 37යි පන්දු 5ක් තුල ලකුණු 171කට බිඳ වැටුණා. ඒ වන විට දක්ෂ ලෙස පන්දු යැවමින් සිටි ඩැරල් පවෙල් පන්දු වාර 7යි පන්දු 5ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිවාදීන්ට ලකුණු 31ක් ලබා දෙමින් කඩුලු 4ක් දවාගෙන තිබුණා. එම අවස්ථාවේදී සිය 5වන කඩුල්ල දවා ගැනීමේ අරමුණ ඇතුව පවෙල් එංගලන්ත අවසන් පිතිකරු මොන්ටි පෙනෙසාර්ට ස්ලිප් ක්‍රීඩකයන් 7 දෙනෙකු රඳවා පන්දු යවන ආකාරය දක්නට ලැබුණා. එදා පවෙල්ගේ එම ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ සිය කඩුල්ල රැකගත් පෙනෙසා අවසානයේදී රවි රාම්පෝල්ගේ පන්දුවක් හමුවේ ලකුණු 13කට දැවී යාමත් සමගින් කොදෙව්වන්ට එම තරගයෙන් ලකුණු 93ක පහසු ජයක් හිමි වුණා. අංක 4 2008 වසරේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති T20 තරගයක් අතරතුර ඇඩම් වෝගස් ඉන්දිය පිතිකරු ඉෂාන්ත් ශර්මාට එරෙහිව පන්දු යැවූ ආකාරය. 2008 වසරේදී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර මෙල්බන් පිටියේ T20 තරගයක් පැවැත්තුණා. එම තරගයේදී මුලින්ම පන්දුර පහර දුන් ඉන්දියාවට පන්දු වාර 15යි පන්දුවක් අවසන් වෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 63ක් පමණක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයකට පත්වන්නට සිද්ධ වුණා. අන්නේ අවස්ථාවේදී ක්‍රියාත්මක වුණු ඇඩම් වෝග්ස් පිටපිටම පන්දු දෙකකින් හර්බජන් සින් සහ ශාන්ත කුමාරන් ශ්‍රීසාන්ත් යන පිතිකරුවන් දෙපළ දවා ගත්තා. ඒ අනුව ඊළඟ පන්දුවේදී වෝග්ස්ට කඩුලු 3ක් දවා ගැනීමට අවස්ථාවක් තිබුණා. එම නිසා එම තරගයේ ඕස්ට්‍රේලියානු නායකයා ලෙස කටයුතු කළ මයිකල් ක්ලාක් සියලුම පන්දු රකින්නන් ඉන්දිය අවසන් පිතිකරු ඉෂාන්ත් ශර්මා වටා රඳවමින් පිටිය සකස් කළා. ඉන්පසුව ඇඩම් වෝග්ස් යොමු කළ පන්දුවට සුපරීක්ෂාකාරීව පහර දුන් ඉෂාන්ත් සිය කඩුල්ල ආරක්ෂා කරගත්තද එම තරගයෙන් ඔවුන්ට කඩුලු 9ක පරාජයක් උරුම වුණා. අංක 3
1999 වසරේදී සිම්බාබ්වේ පිලට එරෙහිව පැවති එක් දින තරගයකදී ඕස්ට්‍රේලියාවේ ඩෙමියන් ෆ්ලෙමින් ස්ලිප් ක්‍රීඩකයන් 9 දෙනෙක් රඳවමින් පන්දු යැවීම. 1999 වසරේ පැවති ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ එක් දින තරගාවලියේ දෙවන තරගය හරාරේ ක්‍රීඩා සමාජ පිටියේදී ක්‍රියාත්මක වුණා. එම තරගයේදී මුලින්ම පන්දුර පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දු අර 32යි පන්දුවක් අවසන් වෙද්දී කඩුලු 8ක් දැවී ලකුණු 98ක් ලබාගෙන සිටියා. අන්නේ අවස්ථාවේදී ක්‍රියාත්මක වුණු ඩෙමියන් ෆ්ලෙමින් ඇන්ඩ්‍රු විටෝල්ගේ කඩුල දවාගත්තා. එම අවස්ථාවේදී ෆ්ලෙමින්ට ඉක්මනින්ම අවසන් සිම්බාබ්වේ කඩුල දවා ගැනීමට අවශ්‍ය වුණා. ඒ නිසා ඔහු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් වෝ සමග සාකච්ඡා කර ස්ලිප් ක්‍රීඩකයන් 9 දෙනෙක් රඳවමින් සිම්බාබ්වේ අවසන් පිතිකරු ඩේවිඩ් මුටෙන්ඩරා වෙත පන්දු යැව්වා. අන්නේ විදිහට ෆ්ලෙමින් විසින් මුටෙන්ඩරා වෙත දැඩි පීඩනයක් එල්ල කළත් ඔහුගේ කඩුල දබා ගැනීමට ෆ්ලෙමින්ට නොහැකි වූ බව මෙහිදී සඳහන් කළ යුතුයි. අංක 2 2009 එංගලන්ත කොදෙව් තෙවන ටෙස්ට් තරගයේදී කොදෙව් අවසන් කඩුල්ල දවා ගැනීමට එංගලන්ත නායකයා පිටිය සැකසූ ආකාරය. 2009 එංගලන්ත කොදෙව් ටෙස්ට් තරගාවලියේ තෙවන තරගය ඇන්ටිගුවාහි ශාන්ත ජෝන් ක්‍රීඩා පිටියේදී ක්‍රියාත්මක වුණා. එම තරගයේ සිව්වන ඉනිමේදී බටහිර ඉන්දියා කොදෙව්වන්ට ලකුණු 503ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට සිදු වුණා. එදා එංගලන්ත පන්දු යවන්න කොදෙව් පිතිකරුවන් හමුවේ දක්ෂ ලෙස පන්දු යැවූ නිසා තරගයේ අවසන් දිනයේ අවසන් හෝරාව එළඹෙද්දී කොදෙව් පිලේ කඩුලු 9ක් ලකුණු 353ක් තුල බිඳ වැටුණු නිසා එංගලන්ත පිල ජයග්‍රහණය පෙළන මානයේ සිටියා. මේ මොහොත වන විට තරගයේ නිමා වීමට තවත් පන්දු වාර 10ක් පමණයි ඉතිරිව තිබුණේ. එවැනි වටපිටාවක කොදෙව් අවසන් පිතිකරු යුගල වූ ෆිඩෙල් එඩ්වර්ඩ්ස් සහ ඩැරල් පවෙල් ඉතාමත් සුපරීක්ෂාකාරීව පන්දුවට පහර දෙමින් සිය කඩුල්ල ආරක්ෂා කරගත්තා. අන්නේ හිඳම එංගලන්ත දඟපන්දු යවන්නෙකුණු ග්‍රැහම් සෝවන් පිතිකරුවා වටා පන්දු රකින්නන් සියල්ලම රඳවා කොදෙව් පිතිකරුවන්ට පන්දු යවුවා. ඒ කුමන ආකාරයකට පන්දු යවුවත් සිය සටන අත් නොහැරි එඩ්වර්ඩ් සහ පවෙල් අවසානයේදී සිය කණ්ඩායම පරාජයෙන් බේරාගත්තා. අංක 1 2021-22 අලුබඳුන තරගාවලියේ සිව්වන ටෙස්ට් තරගයේ අවසන් පන්දු වාර දෙකේදී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් පිටිය සකසා තිබුණු ආකාරය 2021-22 අලුබඳුන තරගාවලියේ සිව්වන ටෙස්ට් තරගය සිඩ්නි ක්‍රිකට් පිටියේදී ක්‍රියාත්මක වුණා. එම තරගයේ අවසන් දිනේ ආරම්භ වෙද්දී ලකුණු 388ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කිසිවෙකු නොදෙවි ලකුණු 30ක් ලබාගෙන සිටියා. එදින තරගයේ ආරම්භ වුණු මොහොතේ සිට ඉතාමත් දක්ෂ ලෙස පන්දු යැවූ ඕස්ට්‍රේලියානුවන් එංගලන්ත පිලේ කඩුලු 9ක් ලකුණු 270ක් තුල බිඳ දැමුවා. අන්නේ විදිහට එංගලන්ත පිලේ නවවන කඩුල්ල දැවී යද්දී තරගයේ නිමා වීමට ඉතිරි වෙලා තිබුණේ පන්දු වාර දෙකක් පමණයි. එනිසා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරගයේ අවසන් පන්දු වාර දෙක යැවූ නේතන් ලයන් සහ ස්ටීව් ස්මිත් පිතිකරුවා වටා පන්දු රකින්නන් නව දෙනෙක් රඳවමින් පන්දු යවන ආකාරය දක්නට ලැබුණා. එවැනි තත්වයක් යටතේ ඉතාමත් අදිෂ්ඨානශීලීව පන්දුවට පහර දුන් එංගලන්ත අවසන් පිතිකරු යුගලයේ උණු ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජිමි ඇන්ඩර්සන් එම පන්දු වාර දෙක තුල තම කඩුලු ආරක්ෂා කරගෙන සිය කණ්ඩායම පරාජයෙන් බේරාගත් බව අවසන් වශයෙන් සිහිපත් කළ යුතුයි.